Good morning guys. ලංකා ටීම් එකේ අපි පළවෙනිම වීඩියෝ එක ඔයාලට අද අපි මේ විදිහට අරගෙන එනවා. අපි අද කතා කරන්න තීරණය කළා අපිට ගොඩක්ම දෙනෙක් ගොඩක් දෙන අහල ඉවෙන කාරණාවක් පිළිබඳව ගොඩක් දෙනෙක් අපෙන් දිනපතාම වගේ මැසේජ් කරලා අහන කාරණාවක් පිළිබඳව සික්ස් පැක් හදාගන්නේ කොහොමද? මගේ බඩ අඩු කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් බඩ අඩු කරගන්න සප්ලිමන්ට් එකක් තියෙනවද? සික්ස් පැක් හදාගන්න සප්ලිමන්ට් එකක් තියෙනවද? තියෙන කාරණාව පිළිබඳව අපි පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. ඔයාලට සික්ස් පැක් හදාගන්න අවශ්‍ය නම්, බඩ අඩු කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ කියන කාරණා ටික පොඩ්ඩක් හොඳින් ඔයාලා මතක තියාගන්නවා නම් හොඳයි. පළවෙනිම දේ තමයි සික්ස් පැක් හදනවා නම් නැත්නම් බඩ අඩු කරගන්නවා නම් ඔයා ජිම් එකට ගිහිල්ලා කොච්චර වෙලාවක් වර්කවුට් කරත් බඩට ක්‍රන්චස් වෙන්න පුළුවන්, සිට්අප්ස් වෙන්න පුළුවන්, ගොඩක් ව්‍යායාම තියෙනවා සික්ස් පැක් වලට. කොච්චර ව්‍යායාම කරත් ඔයාලා සික්ස් පැක් හදාගන්න බැහැ, නැත්නම් බඩ අඩු කරගන්න බැහැ ජිම් එකේදී. නම්බර් 1 නේද? නම්බර් 1 මතක තියාගන්න, ඔයාට ජිම් එක තුලදී වර්කවුට් කරාට බඩට බඩ අඩු කර ගැනීමක් සිදු කරගන්නවත් සික්ස් පැක් හදාගන්නවත් බෑ කියන කාරණා. දෙවෙනි කාරණාව තමයි කිසිම සප්ලිමන්ට් එකක් නැහැ සික්ස් පැක් හදාගන්නවත් බඩ අඩු කරගන්නවත් මම දැනුවත්. ස්වාභාවික ක්‍රම විතරයි දෙන්නේ. මෙහෙමයි, ඔපරේෂන් කරනවා නම් කරන්න පුළුවන්. ඔපරේෂන් වලින් සික්ස් පැක් හදන්න පුළුවන්ද? ඉතින් මම කතා කරන්නේ ඔපරේෂන් ගැන නෙමෙයි. ස්වාභාවික විදිහට වාට සික්ස් පැක් හදා ගන්න නම් නැත්නම් බඩ අඩු කර ගන්න නම් සප්ලිමන්ට් ඇත්තටම නැහැ ඒ සම්බන්ධව. ඊළඟ කරන වාට සික්ස් පැක් හදා ගන්න නම් අත්‍යවශ්‍යයෙන්ම ඕන කරන දෙයක් තමයි ඔයාගේ ඩයට් ප්ලෑන් එක. නම්බර් 1 ඩයට් ප්ලෑන් එක. මොකද ඔයාගේ ඩයට් එක හරි නැත්නම් ඔයා කොච්චර මහන්සි වෙලා වර්කවුට් කරද්දී ඔයාට රිසල්ට් හම්බ වෙන්නේ නැහැ. කලවෙන දේ ෆෝකස් කරන ඩයට් එකට ඔයා ගන්න ඩයිනිතෝ ගන්න ඩේලි ගන්න කාබ් ෆැට් ප්‍රෝටීන් අන්න ඒ මේන් සෝසස් තුන ෆලෝ කරන්න. ඔයා නෝට් ඩවුන් කරගන්න ඔයා ගන්න කාබ්ස් මොනවාද, කොච්චර ප්‍රමාණයක් ගන්නවද, ෆැට් මොනවාද ගන්නේ. ගුඩ් ෆැට් අනිවාර්යෙන් අපේ ආටිකල් වල ඇති. ගුඩ් ෆැට් මොනවාද කියලා ෆැට් වලට බයිලෙන්න දෙයක් නැහැ. ගුඩ් ෆැට්, ගුඩ් කාබ්, හයි ප්‍රෝටීන් ඩයට් එකක් ෆලෝ කරන්න අනිවාර්යෙන් රිසල්ට් හම්බ වෙනවා. ඒත් එක්කම මාසයක් දෙකක් වගේ කෙටි කාලෙකින් බලාපොරොත්තු වෙන්න එපා මට සික්ස් පැක් හැදෙයි, මගේ බඩ අඩු වෙයි. එහෙම මාසෙකින් දෙකකින් ඒ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මොකද කාලයක් යනවා, හැම දෙයකටම කාලයක් යනවා. ඒ කාලයට ඉඩ දෙන්න. ඒකම ඊට පෙරිය තවත් දෙයක් තමයි ඔයාගේ ඩයට් එකත් එක්කම ඔයාගේ වර්කවුට් ෂෙඩියුල් එකට කාඩියෝ ටිකක් කරු කරගන්න. ඔයා වීක්ලි 5x6x වර්කවුට් කරනවා නම් සාමාන්‍යයෙන් දවස් 2-3 කාඩියෝ එකතු කරගන්නවා වර්කවුට් ෂෙඩියුල් එකට. සාමාන්‍යයෙන් අරවුන්ඩ් 30 මිනිත්ස් වගේ ඩේලි කාඩියෝ වලට මූව් වෙනවා. ඔයාට රිසල්ට් එන්නේ එන්නේ විදිහටයි. නැතුව ඔයා සප්ලිමන්ට් යූස් කරා කියලා නැත්නම් ඔයා ජිම් එකේ කොච්චර වර්කවුට් කරා කියලා ඔයා ක්‍රන්චස් 1000ක් කරා කියලාවත් ඔයාට සික්ස් පැක් හදාගන්න කිසිම හැකියාවක් නැහැ. මෙන්න මේක හොඳට මතක තියාගන්න ඔයාලා. මොකද අපේ දිනපතාම අහන දෙයක් තමයි මේ කාරණාව පිළිබඳව. ඉතින් මේ වගේ ටිප්ස් සහ ඕගොල්ලන්ට ෆිට්නස් සම්බන්ධව දැනුමක් අරගෙන නැවතත් මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙනවා.